ඔය ප්‍රජනනය සම්බන්ධයෙන් දාලා තියෙන සමහර වීඩියෝ ඒ ලෙවල් කරන ළමයි නෙමෙයි වෙන අය සයන්ස් කරන අය නෙමෙයි වෙන අය බලලා සමහර ප්‍රශ්න අහලා දාලා තියෙනවා. ඒක එක ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් මොන රගේ ප්‍රජනනය ඔය විස්තර කරන විදිහට වඩා වෙනස් නේද කියලා. ඕගොල්ලෝ එහෙම කතාවක් අහලා තියෙනවද? මොකක් හරි එහෙම කතන්දරයක් කියන්නේ නැහැ. ඔව් එහෙම කතාවක් මිනිස්සු අතර තියෙනවා. මොකද කියන්නේ? මොන රගේ පිරිමි සතා හරිද? ඌ ශුක්‍රාණු එළියට දානවලු. සෙබඩ ඒව ආහාරයට අරගෙනලු සංසේචනය වෙන්නේ. පට්ටපල් බොරුවක් නේ. කවුද බං මේ කෙබර හදන්නේ? මේ හේතු දෙක නිසා මේකේ අවුලක් තියෙනවා. එකක් තමයි ශුක්‍ර තරලයේ එන්නේ තරලයක් ලෙස. ඒක බිමට දාපුවාම අහුලන්න බෑ. ජිල් බෝල නෙමෙයි හරිද? ජිල් බෝල කියලා හිතනවා. අවුලල කණ්ඩ හරි කොස්සටේ ඒක එකක්. එහෙම අහුලන්න බෑ. මොනව අහුලන්නද? ඒක එකක්. දෙක අර ඇයි ශුක්‍රතරලය ශාරීරිය කරලා තියෙන්නේ? ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ තියෙන ආම්ලිකතාවේ. ඒ ආම්ලිකතාවේ pH වලින් මැන්නොත් කොච්චරක් විතරද? 4.5 pH. ආමාශයේ ආම්ලිකතාවේ 2.5. highly acidic. හරි. එහෙම කළා කොහොම හරි ගිල්ලා කියලා හිතන්නකෝ. ඒ ගැහන සතාගේ ආමාශයට ගියාම මොකද වෙන්නේ? ඉවරයි එතනින්. මට ප්‍රශ්නේ තියෙන්නේ කවුද අප්පා මේව හදන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඒ වුණාට එහෙම පිළිගැනීමක් තියෙනවා. ආයෙක් කෙනෙක් අහනවා. සර් හා ඔය මේ අලියාගේ වෘෂණ තියෙන්නේ ඔළුවේ නේද? මම මාර විදියට ඕක හෙව්වා හොයලා හොයලා මේ අර මේ අලියාගේ ස්කෑන් කරපු රූපෙකුත් තියෙනවා. ඒක පෙන්ලා තියෙනවා මේ උදර කුහරේ තියෙන්නේ උඩ ඇතුලේ තියෙන්නේ. ඒ මොකද මේ මිනිස්සු එහෙම අහන්නේ? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අල්ලි පත කනක් තියෙනවනේ හුමු. මේ කනේ මුල මෙන්න මේ හරියේ තියෙනවා ග්‍රන්ථියක්. හරිද? ඒ ග්‍රන්ථියෙන් ශ්‍රාවයක් එනවා මෙහෙම. ශ්‍රාවයක් නිකුත් වෙනවා. හරිද? දැන් අලියා ගත්තාමත් ළමයි උගේ අවුරුද්දේ එක කාලවල් දෙකකදී විතරයි මොනවා වෙන්නේද? ඌ ප්‍රජනකව සක්‍රිය වෙන්නේ. අන්නේ කාලෙට මෙන්න මෙතනින් හරිද? ශ්‍රාවයක් එළියට එනවා. මේක තියෙන්නේ කනේ මුල හරියෙ හින්දා හරිද? එතකොට කියනවා කම්මුල් තෙමිලා කියලා. තේරුණාද? ඒ අර ග්‍රන්ථියෙන් ශ්‍රාවය එනවා. පැහැදිලිද? එතකොට කියනවා සමහරලාට මේකට කියන්නේ මද ග්‍රන්ථි කියලා. පැහැදිලිද? එතකොට මේ ශ්‍රාවයේ එළියට එනකොට කියනවා ආලියට මොනවා වෙලාද? මද කිපිලා. ඒ කියන්නේ ඒ වෙලාවට උගේ ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය ගොඩාක් ඉහළ ගිය නිසා ඌට ඌවවත් මොනව කරගන්න බැයිද? පාලනය කරගන්න බෑ. අතින් අපි කොහොමද පාලනය කරන්නේ? අපි පාලනය කරනවා කොහොමද කරන්නේ? තඩ්ඩි දංවැල් ගේනවා. තඩ්ඩි දංවැල්. එක දංවැලක් එක කකුලකට දාලා එක ගහකට ගැට ගහනවා. එහෙම හතර හතරකට ගැට ගහනවා. ඊට පස්සේ ඌට මොනවා වෙන්න බෑද කියන්නේ? හෙල්ලෙන්නවත් බෑ. දැත්තට ඌට කරන්න ඕනි ඒකද? ඌට කරන්න ඕනි ඒකද? පුදුම අසාධාරණයි නේද මිනිස්සු? හරි, ඌ එහෙම ඇති කරන්නේ නැතුව කැලේ හිටියනම් මොකද වෙන්නේ? ඒ කාලේ ඌ ගෑනු සතෙක් හොයාගෙන යනවා. ගෑනු සතා ආකර්ෂණය වෙන්න ඕනි කරන පෙරමෝණය තමයි මේකේ තියෙන්නේ. එද ඒක ශ්‍රාවය වෙනකොට ඒ කාලේදී ඒ පිරිමි සතාට තමයි ගෑනු සතෙක් මොනවා වෙන්නේද? ආකර්ෂණය වෙන්නේ. ඒවා ගාන්ට සබාදහමෙන් ලස්සනට හදලා තියෙනවා. පැහැදිලිද ඒක? ඔව්.
ඔය සත්ව විද්‍යාඥයෝ දන්නවා මමත් ඒ අත්දැකීම ලැබලා තියෙනවා ඔය මින්නේරියේදී හරිද අර අලි බලන්න යන්නේ එතකොට අර වැවේ ඉඳන් මේ පැත්තේ එන මේ හුළඟ තියෙනවානේ දැන් අර මට අර යකිනවා බන ජීවියෙක් කෙනා සර්හොම් බලන්න පොඩ්ඩක් එතකොට අමුතු වෙන සුවඳක් එහෙම දැනෙන්නේ නැද්ද ඕ මෙතන ඉන්න හොඳ නෑ අයියේ ඔය රංචුවේ ඉන්න අනිවාර්යයෙන්ම මොකද්ද මද කිපිච්ච අලියෙක් ඒක තමයි වෙන්නේ එන්නේ ස්මෙල් එකේ පැහැදිලිද ඒ වහිම ඒ වනජීවීක වල ඉන්නේ ඒව හරි සංවේදී ඒවට හරිද ඒ කියන්නේ ඌ ඕන වෙලාවක මොනවා කරන්න පුළුවන්ද ඇටැක් කරන්න පුළුවන් ඌට ඉවබ් බවක් නැහැ පැහැදිලිද ඒක හැබැයි අර ඇති කරන සතාට කරන වැඩේනේ කකුල් හතර ගස් හතරක ගැට ගහපුවාම මෙහෙම 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 ඇඟ පොඩ්ඩක් හොල්ලන්න පුළුවන් එච්චරයි මෙහෙම කරගන්න බෑ ඉතින් ඌට ඒ කාලෙට කරන්න ඕනේ මොකක් කරන එකද ආ ගෑන් සතෙක් ගෙනත් දෙන්න එපා නැත්නම් ඌ ගිනිහින් දාන්න ගෑන් සතෙක් ඉන්න තැනට නේ ගැට ගහලා තියපුවන් හරියනවද පවුනේ බලපුවා ඒකද ඌට ගේ නිදහස නැහැ හරි ඉතින් ඊට පස්සේ ඔහොම කරපු මිනිස්සු ඉපදිලා මිනිහෙක් වෙලාම ඉපදිලා පහු අහන අහන ගෑන් ළමයි අහනකොටම බෑ පැහැදිලිද ඉතින් කල්පනා කරනවා යකෝ සමහරුන්ට දෙන්න තුන් දෙනා ඉන්නවා මට අහන අහන එක බෑ කියනවා ඒ මොකද කියලා කලින් කරපු ඒ වාලින්ට අපි කලින් මොනවා කරාද දැන් ඔය සුදනා වගේ හිටියට කලින් බවවල මොනව කළාද කවුද දන්නේ ඒක ඒ වගේ වෙලාවට හිතන්නා මං ඒ වගේ ජරා වැඩ කළා තමයි මේ මට වෙලා තියෙන්නේ පැහැදිලිද ඔව් ඒක තමයි පව් හොඳ නෑ එහෙම කරන්න හරි මේ අර මොනර අර පිල් විදහන්නේ ඇයි ඒ කියන්නේ ගෑනු සතා මොනව කරන්නද ආකර්ෂණය කරන්න ඒකට කියන්නේ කෝට්ෂිප් ඩාන්ස් කියලා සත්ව චර්යාවේ කියන්නේ කෝට්ෂිප් ඩාන්ස් කෝට්ෂිප් බිහේවිය කියලා තියෙනවා කියන්නේ ඔව් ඒ කෝට්ෂිප් බිහේවිය කියන එකට තියෙනවා මේ කෝට්ෂිප් ඩාන්ස් කියන එකට තියෙනවා ලස්සන සිංහල වචනයක් මේ බලන්න මේ අහලා නැහැ ඔයගොල්ලෝ හරිද මොකද ප්‍රේමාලිංගන නැටුම් ඕක කාගේ තියනවද මොනරාගේ විතරක් නෙමෙයි ලොකුම බිත්තරේ දාන එක ආ පැස්බරාගේ තියනවා පිරිමි සතාගේ ප්‍රේමාලිංගන නැටුම් ඒක ගෑනු සතා දූවගෙන ඉන්නේ ඈත ඉඳන් නැටුම් බලන්න